මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් රසට හදාගන්න කරවිල කරි එකක්. ඉතින් මේක ගොඩක්ම රසයි හදාගන්න හරිම ලේසි. ඒ වගේමයි කරවිල වල තියෙන තිත්ත ගතිය අඩු කරලා තමයි මේක හදාගන්නේ. ඉතින් ගොඩක් අය කන්නක මැතිනි තිත්ත නිසා. ඉතින් ඔන්න මේ විදිහට හදලා බලන්නකෝ. කරවිල ටික මෙන්න මේ වගේ අඟල් දෙකේ වගේ කෑලි වලට කපාගෙන ඊට පස්සේ මම මේක ලුණුයි කහයි දාපු වතුරට දාගත්තා. ඉතින් මේ වතුර එකේ විනාඩි 15ක් විතර කරවිල කෑලි ටික දාලා තියාගන්න. ඊට පස්සේ මම වතුර ටික බේරලා මේක ආපහු ඇල් වතුරෙන් සෝදගත්තා. දැන් සෝදගනපු කරවිලයකට කහකුඩු තේ හැඳි කාලෙකුයි මස්කාරි කුඩු තේ හැඳි දෙකකුයි දාගත්තා. ඊළඟට ඒකටම බැදපු තුන පහකුඩු තේ හැඳි එකකුත් දාගත්තා. දැන් ඔයාලගේ රසානුව ලුණු ටිකකුත් දාගන්න. ඊළඟට අපි මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. ඉතින් මේ විදිහට කරවිල හදාගත්තම හරිම රසයි. කරවිල කියන්නේ කොයිතරම් ගොන කෑමක් වුණත් ගොඩක් අය කරවිල කන්න අකමැති මේවායේ තියෙන තිත්ත ගතිය නිසා. ඉතින් කරවිල වල තියෙන තිත්ත ගතිය සම්පූර්ණයෙන්ම අයින් කරන්න බෑ. නමුත් මේ විදිහට හදාගත්තම ගොඩක්ම තිත්ත ගතිය අඩුයි. තමන් මෙතන අරන් තියෙනවා රට ලුණු ගෙඩියක් හේනියට කපලා, ඒ වගේම අවමිරිස් කරල් දෙකක්, ඒ වගේම රම්භ කරපිංචා සුදු ලුණු, ඉඟුරු කෑල්ලකුත් තරලා අරන් තියෙනවා, කුරුඳුපොතු කෑලි දෙකක්, තක්කාලි ගෙඩියක් පොඩියට කපලා අරන් තියෙනවා, ඒ වගේම හාල් මැස්සු ටිකකුත් සුද්ධ කරලා හොඳින් සෝදලා අරගෙන තියෙනවා. ඉතින් ඔයාලා ඉඟුරු ටික හොඳින්ම තලා ගන්න සුදු ලුණු බික් හතක් වගේ සාමාන්‍ය ප්‍රමාණයට තලා ගත්තම ඇති. ඊළඟට ඔයාලා මැටි ඇතුලියක් ලිපේ තියා ගන්න. ඒකට තෙල් වලින් මේස හැඳි දෙකක් දාලා පොල් තෙල් ටික රත් වේගෙන එද්දී ඒකට අබෑට තේ හැඳි එකක් එකතු කරගන්න. ඊළඟට ඒකටම ඔලු හාල් තේ හැඳි භාගයකුත් එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරන්න. අබෑට ටික හොඳින් පුපුරගෙන එනකොට මේකට තලා ගනිපු සුදු ලුණු ටික ඉඟුරු ටික එකතු කරගන්න. ඊළඟට මේකට රම්ප කරපිංච ටිකත් එකතු කරගන්න. දැන් අපි මේ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න ඕන. ඉඟුරු සුදු ලුණු හොඳට සුවඳෙනකන් තෙම්පරාදු වුණාට පස්සේ මේකට සුද්ධ කරගනිපු හාල් මැස්සු ටික දාගන්න. ඉතින් ඔයාට හාල් මැස්සු නැත්තම් මේකට උඹලකඩ එකතු කරගන්න පුළුවන්. ඊළඟට මේකටම රට ලුණු, කුරුඳුපොතු කෑල්ල, ඒ වගේම හිනීට කපාගෙනපු අමිරිස් කරල් දෙකත් එකතු කරගන්න. ඊළඟට තක්කාලි ගෙඩියත් එකතු කරගන්න. මේකට හොඳින් ඉදුණු ලොකු තක්කාලි ගෙඩියක් තමයි ගන්න ඕන. දැන් මේ ටික පොඩ්ඩක් තෙම්පරාදු කරලා ඊට පස්සේ මේකටම කරවිල ටිකත් එකතු කරගන්න. කරවිල ටික එකතු කරගන්න කලින් මේකට මිරිස් කුඩු තේ හැඳියකුත් එකතු කරගන්න ඕන. ඊළඟට කරවිල ටික එකතු කරලා මේ ටික හොඳින් කලවම් කරගන්න. දැන් මේක කරවිල ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට විතරක් වතුර එකතු කරගන්න. වතුර ගොඩක් එකතු කරගන්නපා. කරවිල ටික වැහෙන ප්‍රමාණයට විතරක් වතුර එකතු කරලා හොඳින් කලවම් කරලා පියනෙන් වහලා මේ ටික හොඳට උයා ගන්න. ඉතින් ඔන්න මේ විදිහට කරවිල හදාගත්තම හරිම රසයි. ඒ වගේමයි කරවිල කියන්නේ දියවැඩියාව එහෙම තියෙන අයට ගොඩක් ගුණදායක ආහාරයක්. විනාඩි 7-8ක් වගේ ගියාම පියන ඇරල බලන්න. කරවිල ටික හොඳට තැම්බිලා වතුර ටික හිඳීගෙන එනවනම් මේ වෙලාවේදී උකු පොල් කිරි කෝප්පයක් මේකට එකතු කරගන්න. උකු පොල් කිරි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරලා ආපහු පියන වහල මේක උයා ගන්න. ඔන්න දැන් නම් අපේ කරවිල කරි එක හැදිලා තියෙන්නේ. ඉතින් මේකේ තියෙන හොදි ගතිය හින්දව ගන්න ඕන. හොදි ගතිය හින්දේගෙන එනකොට මේක ලිප් ඔෆ් කරගන්න. ඉතින් මේ කරවිල කරි එක හරිම රසයි. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. ඉතින් ඔයාලට මේ වගේ රසම රස රෙසිපීස් දාපු ගමන් බලන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එකත් අමතක නොකර click කරන්න. මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ආයේ දවසක රසම රස ලේසි රෙසිපියක් අරගෙන ඉක්මනින් මෙන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.